අයිබෝන් සුබදවසක් කියලා පිළිගන්නවා හැම දෙනාම ඊසි ලංකා චැනල්ලකට ෆේස්බුක් සීරස් ගැනීම දැන්වත් නතර කළ යුතුය. මේ කතාව ෆේස්බුක්ගේ ජීවිතය කරගත් ෆේස්බුක් අමනයකු නිසා ශ්‍රී ලංකාවට අහිමියූ සාකරන් පදක්කමක් පිළිබඳ. දකුණු ආසියාතික ක්‍රීඩා උළලේ මල්ල ක්‍රීඩා අංශය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පාලනයට නැතු විය. එහිදී තාමත් 26 දිවියේ සිටින යෝන් ඩිල්ෂි කුමාර් සිංහල අරුණ දර්ශනනා දැකූ දක්ෂතාවන් විශිෂ්ටය. පෝෂණීය ආහාර පුහුණු වීම නවතන පසුකමදී දහසක් අඩුපාඩු මැද අපමණ ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කම් 15ක් දිනාගත්තේය. කණ්ඩායම අවසන් සැස් සඳහා නේවාසිකව සිටි සුගතදාස ක්‍රීඩාගාරයේ කොතරම් ප්‍රමිතියකින් යුක්තදැයි කිවහොත් සංචිතයේ 11 දෙනෙකුටම ඩෙංගුය. ක්‍රිකට් වැනි ක්‍රීඩාවකට හිමිවන වරප්‍රසාද අනුග්‍රහය හා ජනප්‍රියත්වයෙන් දාහෙන් එකක් මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි නොවේ. එනම් මුදු අසනීප මැදින් ඩෙංගු උනෙන් පීඩා විඳින් පිටියට පිවිස අපමාලල ක්‍රීඩා කණ්ඩායම දැක්වූ සටන්කාමී දක්ෂතාවයට මෞබිමේ ආචාර්ය හිමිය යුතුව තිබේ. කෙසේ නමුත් අපගේ කතාව ඒ බලඳව නොවේ. මලල ක්‍රීඩා තරඟවල ශ්‍රී ලංකාවට පදක්කම් අහිමියු එකම ඉසව් වූයේ කාන්තා මීටර 200 ඉසව්වයි. එම ඉසව්වේ ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රීඩිකාව වන යෝන් ශලින්ඩා ජෙන්සන් අවසන් මොහොතේ සංචිතයෙන් ඉවත් කිරීමට මෙරට මලල ක්‍රීඩා බලධාරීන් පියවර ගත්තේය. එයට හේතුව සහන් කසීර වික්‍රමසිංහ නම් ෆේස්බුක් කුලිය ලියන්නක මුදල් ලබාගෙන අය උදෙසා ෆේස්බුක්ගේ ගැසුම් මඩ ප්‍රහාරයකි. පෞද්ගලික ජීවිතයේ අසමත් රට වෙනුවෙන් හෝ තමන් වෙනුවෙන් ආඩම්බර වීමට හේතුවක් නොමැති මේ පරාජිතයා මුදලට ලියූ කුලි සටහන නිසා ශ්‍රී ලංකාවට අහිමිව තිබෙන්නේ සාක්‍රන් පදක්කමකි. ශලින්ඩා යනු අරුණරා ඩිස්ලිලා මෙන්ම යෝන් ක්‍රීඩිකාවකි. ඇය ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙනි. යෝන් ඔලිම්පික් උළෙලේ මීට 200 ඉසව ලොව වේගත්ම ක්‍රීඩිකාවන් 8 දෙනා අතරට ඇය සිටියේය. එවන් ක්‍රීඩිකාවකට මුදලට මඩ ගැසූ සහන් කසීර වික්‍රමසිංහ නම් නරුමයා එමගින් ශ්‍රී ලංකාව නියෝජනය කරන යෝන් ක්‍රීඩිකාවකට අත්තන මානසික බිඳ වැටීම් පිළිබඳ තුට්ටුවකට හොමායිම් කර තිබුණේ නැත. ෆේස්බුක්යට පණ්ඩිත මුහුණක් රඟපාන මේ කුහකයා කිසිදා නොදුටු මිතුරු ලයිස්තුවේ මිතුරන් පවා මුදල් ඉල්ලන පොළු තබන ජීවත්වන කම්බ හොරෙකි. එවන් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය අපට අදාළ නැත. එනමුදු මෙවැනි කුහකයන් නිසා ශලින්ඩා වැනි ශ්‍රී ලංකාවට අභිමානයක් ගිය හැකි යෝන් ක්‍රීඩිකාවකට හෝ ඕනෑම පුද්ගලයෙකුට අයහපතක් සිදු වෙනවා නම් ඒ පිළිබඳ නිහතව සිටිය නොහැකිය. මෙම ෆේස්බුක් කුලී ලියන්නාගේ මඩ ප්‍රහාර හේතුවෙන් ශලින්ඩා ජැන්සන් සාක් සංචිතෙන් ඉවත් කිරීමට මෙරට මලල ක්‍රීඩා බලධාරීන් කටයුතු කරේය. අවසානයේදී සිදුවේ දක්ෂතා තිබෙන ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකාව සතුවේදී මීට 200 ඉසව්ව පදක්කමක් නොමැතිව අවසන් කිරීමයි. සාක් මීට 200 කාන්තා ඉසව්වේ රන් පදක්කම් දිනු ඉන්දියා ක්‍රීඩිකාව තරඟ අවසන් කළ කාලය පැහැදිලිවම චලින්දාට වඩා වැඩි කාලයකි. අප මලල ක්‍රීඩා බලධාරීන් මෙවැන්නක් අතින් මුදලට ලියවුණු ෆේස්බුක් කුලි ලියමනක් බලපතල ලෙස ගැනීම නිසා ශ්‍රී ලංකාවට අහිමිගේ සාක් රන් පදක්කමකි. මෙය වෙන කිසිම ශේෂ්ත්‍රයක තවදුරටත් සිදු වියදු නැත. ෆේස්බුක් අනවශ්‍ය කුලි ලියුම් සීරස් ගැන මෙවැනි වැරදි අඩුපාඩු නැවත සිදු නොවිය. අප ඔබට එම සහන් කසිර වික්‍රමසිංහ කියන අමනයාගේ ලිපි ලියුම මෙසේ ඉදිරිපත් කරන්නම්. මේ රචනා කර තිබෙන්නේ නොවැම්බර් 22 දින ඔබටා ගැනීම. අපි හිතමු ඉතාමත් දක්ෂ විදිහට ඉගෙනගත්ත ළමයෙක් උසස් පෙළ විභාගයේ දවසේ අසනීපෙලා විභාගෙ ලියන්න උනේ නැහැ කියලා. උසස් පෙළ ප්‍රතිඵල වලින් කැම්පස් ගන්න වෙලාවට කවුරුර ඇවිත් මෙන්න මෙහෙම කියනවා. අනේ මේ ළමයා හරිම දක්ෂයි. පසුගිය ටර්ම් ටෙස්ට් හැම එකටම ලකුණු ගත්තා. ඕල් ඕවර් රිසල්ට්ස් වලින් අයිලන්ඩ් ෆස්ට්. ඒත් මේ නරක වෙලාවට ඒ ලොලි භාගයේ දවස මාස දීපුණානේ. එහෙම නැත්නම් අනිවාර්යෙන් උඩින්ම කැම්පස් තේරෙනවා. කැම්පස් ගියා නම් කවදා හරි දොස්තර කෙනෙක් නීතිඥෙක් ඉන්ද්‍රෙක් වෙලා තමයි ලංකාවට ලොකු කීර්තියක් ගේන්නේ. රටට ලොකු සේවයක් කරන කෙනෙක් වෙනවානේ. එතකොට අපේ රට මොකද කරන්නේ? අනිවාර්යෙන්ම ලෝ ෆැකල්ටි, මෙඩිකල් ෆැකල්ටි, ඉංජිනේරින් ෆැකල්ටි එකට තියෙන ලිමිටඩ් කෝටා එකේ තේරලා ඉන්නගෙන අන්තිම කෙනා අයින් වෙලා අර ළමයට අවස්ථාව දෙනවා. මොකද අනේ කවදා හරි කැම්පස් ඉගෙන ගන්න රටට කීර්තියක් ගෙන දෙන්න. රටට සේවය කරන්න ඉන්න කෙනානේ. ඒ ලෙවල් ලිව්වේ නැතුවට මොකද? ටර්ම් ටෙස්ට් වලදී පන්තියේ වැඩිම ලකුණු ගත්ත කෙනානේ. ඕ ලෙවල් වලට අයිරන් ප්‍රශ්නේ. අසනීප වෙන නිසා විභාග නොලියමට විභාගෙ ලිව්වා නම් උඩින්ම කැම්පස් තේරෙනවානේ. ඒ නිසා අපි ස්වේච්ඡාවෙන්ම අයින් වෙලා. සහන් කසීර වික්‍රමසිංහ. අන්න සාක් තේරීම් සඳහා නියමිත කළ තිබෙන අවසාන තේරීම් තරඟාවලිය මීට 100 මූලික තරඟයේදීම ආබාධයකට ඉවත් වුණ මීට 200 තරඟ ඉසවුට් සහභාගී වුණේ නැති ශලින්දා ජෙන්සන්ව හිටපු ක්‍රීඩාමති හරින් ප්‍රනාන්දුගේ ඇනෙන් පැරචුට් එකකින් සාග් ටීම් එකට බස්සලා මීට 100කටත් නෙමෙයි 200ට ශලින්දාගේ අභියාජනය ක්‍රමවත්ව විභාග කරලා ඒක ප්‍රතික්ෂේප කරාට පස්සේ තේරීම් තරඟ වලින් දිනපු සියලුම ක්‍රීඩිකාවන්ගේ නම් නිල වශයෙන් නිකුත් කරාට පස්සේ
මීට දෙසේ ඉස්සවට එක රටකින් නම් කරන්න පුළුවන් උපරිම ක්‍රීඩිකවන් ගන්න දෙකක් නම් කරාට පස්සේ තමයි ශෙලින්ඩ ජෑන්ස නම් කරන්නේ. වයස 20ක යෝන් ක්‍රීඩකවට කරන්න පුළුවන් ලොකුම උදව් තමයි පැරෂුට් පීම. පසුව ලියමි. පැරෂුට් වලින් තමගේ අනාගතය පාදගන්න ශෙලින්ඩ ජෑන්සන් සහ හිටපු ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු යන දෙදෙනාගේම ෆොටෝ දෙකක් දාන්න කම්මැලිකම නිසා දෙන්නම ඉන්න එක ෆොටෝ එකක් දැම්ම. ඒක ශෙලින්ඩගේ මැසෙන්ජර් ස්ටෝරියකින් ගත්තේ. ඔව් හරින් ප්‍රනාන්දු you will be missed. සහන් කසිර වික්‍රමසිංහ. මේ විදිහ තමයි අමනයා තමගේ Facebook සටහන තමන්නේ. ශෙලින්ඩා නොවැම්බර් මාස 28 වෙනි දින මේ විදිහට Facebook එකක් දානවා. ඒක reply එකක් දෙනවා. මිත්‍රවරුනි මේ දවස්වල මගේ නම බොහෝ සෙයින් කතා බහට ලක් වුන නිසා මම මේක ලියන්න තීරණය කරා. 2019 වර්ෂයේ සිදුනා වූ සෑම තරගයකටම සහ තේරින් තරගාංගලියටම මම සහභාගී වුණ අතර මම මගේ උපරිම දක්ෂතාවය පෙන්වුම් කරා. ඒ ඔබට දැනටමත් දන්නවා. නමුත් අගෝස්තු මාසයේ පැවති දකුණු ආසියානු තලංගාවරිය සඳහා පැවති තේරීම් තරඟවලදී මීට 100 ඉසව්ව අතරතුරදී පිටිදිම හදිසි ආබාධයකට ලක් වුණ නිසා මට මීට 200 ඉසව්වට සහභාගී වීමට නොහැකි වුණා. මේ හේතුව මත මා අභියාචනයක් ඉදිරිපත් කරා. එසැමට පොදුවේ විවෘතව අභියාචනය දුන් අවස්ථාව. එහිදී මා ඇතුළු වෙනත් ක්‍රීඩිකාවන් ක්‍රීඩකයන් ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ අභියාචන ඉදිරිපත් කළා තිබුණා. අපගේ අභියාචනන් 2019 11 15 වන දිනට ඉදිරිපත් කරන්න හැකි බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දන්නා තිබුණා. බොහෝ දෙනාට මේ ආකාරයෙන් මේ අභියාචන ඉදිරිපත් කිරීම වැරදි සහ අනෙක් ක්‍රීඩිකාණ්ඩ කරන අසාධාරණයක් කියලා මගේ චරිතය මඩ ගැහුවා. නමුත් මට අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ වැරද්දක් නැහැ. ඒ මට වගේම අනිකුත් ක්‍රීඩිකයන්ද ලැබුණ පොදු අවස්ථාවක්. ඒ නිසා අපි හැමෝම අභියාචනාවක් ඉදිරිපත් කිරීමට අයිතිය තියෙනවා. අද වෙනතුරු මට නිපියකින් හෝ දුරකථන ඇමතුමකින් හෝ මා සාක් සංජීතයට ඇතුළත් කර ඇති බව දැනුම් දුන්නේ නැහැ. නමුත් නොයෙකුත් මාධ්‍ය පත්තර සහ තමන්ගේ විශේෂයෙන් සහන් කසීර වික්‍රමසිංහ වැනි පුද්ගලින්ම සංචිත ඇතුළු වී ඇති බවට ව්‍යාජ කරුණු දන්නමින් Facebook සහ පත්තර හරහා වැරදි ප්‍රචාර කරා. ඒ විතරක් නෙමෙයි සහන් කසීර වික්‍රමසිංහ මගේ වයස මගේ ඉසව්ව නිමි කාලයන් සහ මගේ චරිත රාජදාල් නොයෙකුත් දේ ආකාරයෙන් මඩ ගැහුවා. මම සහ සෑම ක්‍රීඩිකාවම තරඟ කරන මෞරටට කීර්තියක් දෙන්නේ. එහෙම අරමුණින් ගිහින් ඉතින් ඉතිහාසය ඉටු කළ කෙනෙක්. මෙවර පිටව යන මගේ සහෝදර කණ්ඩායමට මා මුළු හදවතින්ම සුබවතනවා. මම මේක ලියන්න හිතුවේ සත්‍ය පිළිබඳ කලකිරීම. තවද චරිතය පිළිබඳ සම්බන්ධ වැරදි කරුණු අසත්‍ය කරුණු සමාජගත කර අයට එරෙහිව කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බවට සඳහන් කරමි. ඇයගේ උපුටා ගැනීම අවසන්. ඔබට හිතන්නට දෙයක් ඉතුරුලා තියෙනවා. Facebook එකේ රඟන ගොඩක් අයගේ හැටි මෙහෙම තමයි. පුළුවන් නම් Facebook එකේ සහන් කසීර වික්‍රමසිංහ කියන මේ නරුමයව හොයාගන්න උත්සාහ කරන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ පුළුවන් වුණොත් අපි දාන්න සහන් කසීර කියන්නේ කවුද කියලා. ගිහිල්ලා උගේ වෝල් එක විනාශ කරලා දාන්න. අපි ලින්ක් එකේ ඔබ දාලා තියෙනවා. ඔබට සුබ දවසක්.